අද හැන්දෑවේ ආසනම් හරිම ලස්සනයි. අම්මා හදලා දුන්නු කිරි එකත් බොන ගමන් මම කල්පනා කරේ පහුගිය දවස් ටිකේ මගේ ජීවිතේ කොච්චරනම් වෙනස්කම් සිද්ධ වුණාද කියලා. ඉතින් මේ හැම ලස්සන දවසකටම පස්සේ ඔන්න ආපහු මට මගේ පාඩම් වැඩ පටන් ගන්න කාලේ ඇවිල්ලා. පරණ බෙඩ්ෂීට් එක අයින් කරලා අක්කා මට දුන්නු මේ අලුත් බෙඩ්ෂීට් එක දාගන්න මං ගොඩක් අල්ල ආසාවෙන් බලාගෙන හිටියේ. බලන්නකෝ මේ බෙඩ්ෂීට් එක හරිම ලස්සනයි නේද? ඒකෙන් මගේ මුළු කාමරේම එළිය වුණා. අද මං ගෙදරදීම මගේ අත් දෙක වැක්ස් කරගන්නයි යන්නේ. සමහරු නම් මේ වැඩේට ආස නැති වෙන්න පුළුවන්. ඒත් ඉතින් මම කැමතිනේ. ඉතින් ඒ නිසා කැමති අය විතරක් මේක බලන්න. අනිත් අය මේ ටික ස්කිප් කරන්න. වීට් එකේ වැක්ස් ස්ට්‍රිප්ස් මට හොයාගන්න බැරි වෙච්ච දවසක තමයි මම මේ හිප් හොප් කියන බ්‍රෑන්ඩ් එක ගෙනාවේ. ඒක නම් මේ අන්තිම එක. මට නම් දෙකේම වෙනසක් නෑ. මට දෙකම හොඳයි. මේක කලා වගේ නෙමෙයි. සමහරුන්ගේ චූටි බිබිලි එන්න පටන් ගන්නවා. එහෙමනම් ඔයාලා මේ වැක්ස් ස්ට්‍රිප් එක පාවිච්චි කරන එක නතර කරන්න. වැක්ස් ස්ට්‍රිප්ස් එක්කම අපිට හම්බෙන ඔයිල් පේප එකක්, ඒක ඇප්ලයි කරගන්න පුළුවන් අපිට වැක්ස් කළාට පස්සේ අපි වැක්ස් කරපු ඒරියා එකේ. මේ බ්‍රෑන්ඩ් එකේ ඔයිල් පේප එක නම් මාරම සුවඳයි වීට් එකට වැඩිය. ඉස්සරන මම මේ වැඩේට මාරම බයයි. මම මගේ අයිබ්‍රෝස් පළවෙනි පාරට හැදුවේ මං කැම්පස් එකේ ෆයිනල් එක්සෑම් එකත් ලියලා වුණාට පස්සේ. ඒ කියන්නේ ගිය අවුරුද්දේ ජුනි අන්තිම තමයි මං ඉස්සෙල්ලාම මගේ අයිබ්‍රෝස් හැදුවේ. ලව් එසන්ස් බ්‍රෑන්ඩ් එකේ පොඩි ස්ක්‍රබ් එකටයි බොඩි වොෂ් එකටයි මම හරිම කැමති. ඒක මාර සුවඳයි. සුවඳත් එක්ක මාර ෆ්‍රෙෂ් ගතියක් දැනෙනවා වොෂ් එකක් දාගෙන ආවට පස්සේ. අද නම් මම නානකොට හවස පහත් පහු වෙලා අම්මා කෑ ගහනවා ඉතින් හවසට නාන්න එපා කියලා. මම ගොඩක් රෑට නිසා පාඩම් කරන්නේ. හවස නාලා ඔළුවේ තෙත ගතියත් එක්ක සෙම ගොඩක් හැදෙන්න බලනවා හවසට නෑවට පස්සේ. ඉතින් ඔක්කොටම කලින් මම්මගේ කොණ්ඩේ හොඳට වේලා ගත්තා. මේක නම් මං ආසම් ප්‍රඩක්ට් එකක්. දැන් මම අවුරුද්දක විතර ඉඳලා මේක යූස් කරනවා. මේක 10 මිනිස් වලින් පස්සේ වොෂ් කරලා මම ගියා බුදුන් වඳින්න. තාත්තා පහන පත්තු කරලා හැමදේම කරලා පිරිත් දානවා හවසට. ඒ පිරිත් ඇහෙනවත් එක්ක අර හවස මැවෙන අමුතු නිස්කලංක බවට මං හරිම කැමති. මගේ මූණ ගොඩක් ඇක්නිස් කාස් තිබ්බා. තාමත් තියෙනවා. ඉතින් ඒ හැමදේම ගොඩක් අඩු වෙලා ගියා පිලින් සොලියුෂන් එක යූස් කරන්න පටන් ගත්තට පස්සේ. ජනට් එකේ මේ ඔරෙන්ජ් පීල් එක හොඳයි කියලා මට ගොඩක් යාළුවෝ කිව්වා. ඒකේ හින්දා තමයි මම ඔරෙන්ජ් පීල් එකත් යූස් කරන්න පටන් ගත්තේ. ඔයාලත් මේක යූස් කරනවා නම් මට ඔයාලගේ එක්ස්පීරියන්ස් එකත් කමෙන්ට් එකකට එකතු කරන්න. ඒකත් 10 මිනිට්ස් වලින් වොෂ් කරලා ඊට පස්සේ මම මගේ සූදින් ජෙල් එක මගේ කකුල් දෙකේ ඇප්ලයි කරගත්තා. මේ සූදින් ජෙල් එකට මං හරිම කැමති. ඒක ගෑවට පස්සේ මාරම සනීපයක් දැනෙනවා කකුල් දෙකට. ඒ වගේම මගේ කකුල් දෙක ගොඩක් වේලෙනවා. ඉතින් මම රෑ නිදා ගන්න කලින් අනිවාර්යයෙන්ම මේක ඇප්ලයි කරනවා. අනිවාර්යයෙන්ම කියලා කිව්වට ඉතින් මට මේක අමතක වෙලා නිදා ගන්න දවසුත් තියෙනවා. ගොඩක් වෙලාවට මට පාඩම් වැඩ කොට ගැහුණාම එක මම මොකක් හරි දෙයකට ගොඩක් ස්ට්‍රෙස් වුණාම මට මේ කිසිම දෙයක් මතක නැති වෙලා යනවා. ඉතින් ඒ වගේ ගොඩක් අමාරු දවස් ටිකකට පස්සේ මේ වගේ සෙල්ෆ් කෙයාර් රුටින් එකක් කරනවා කියන්නේ ඒක හිතට පුදුමාකාර සැනසීමක්. ඔයාලා ට්‍රයි කරලා බලන්න. අපි අනිත් කාට ආදරය කරන්නත් කලින් අපිට ආදරය කරලා ඉන්න ඕනේ. අපි ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ඔයාලා මොන වැඩේක බිසි වෙලා හිටියත් එක පැය භාගයක් හරි ඔයාලා අස දෙයක් කරන්න අනිවාර්යෙන්ම වෙන් කරගන්න. අද මම හිතුවා අයිස් කොෆි එකක් බොන්න. නාල අයිස් කොෆි බොන්න නම් හොඳ නෑ තමයි. ඒත් ඉතින් මට පෙරේත හිතුණේ ඉඳන් මම එකක් හදාගත්තා. වෙනදට මං රෑට පාඩම් කරනකොට අනිවාර්යෙන් හවස 6-7 වගේ උණු කෝපි එකක් හදා ගන්නවා. කොෆි බිව්වම කොහොමත් ටිකක් නිදිමත අඩු වෙනවනේ. ඉතින් ඔන්න ආයෙමත් මම මගේ පාඩම් වැඩ පටන් ගත්තා. මං ටොපික් 1 එක ලිව්වා. මං එක පාස්ට්. ඉතින් මං ඊළඟ ලෙවල් එකට ලෑස්ති වෙනවා එක පාස් වෙන්න. මං හිතන්නේ ඊළඟ ලෙවල් එක ගොඩක් අමාරුයි. ඇත්තටම මම කොරියන් එක්සෑම් එක ලිව්වේ මේ EPS එකත් එක්ක පටලවා ගන්න එපා. මං EPS එක නෙමෙයි ලිව්වේ. ලෙවල් එක්සෑම් එක තමයි මම ලිව්වේ. ඒකත් මට ලියන්න ඕනේ කියලා හිතුනේ ජූනි මාසේ. කොහොම හරි ඔක්තෝබර් මාසේ 16 තමයි මට එක්සෑම් එක තිබ්බේ. ඉතින් ජූනි මාසේ මගේ කැම්පස් එකේ ෆයිනල් එක්සෑම් තිබුණා. ඒ දේවල් එක්ක මට රෙඩි වෙන්න තිබ්බ කාලේ හරිම අඩුයි.
මම ගොඩක් කේ ඩ්‍රාමා බලන්න පුරුදු වුණෙත් කොවිඩ් කාලේ. ඉතින් මේ එහෙම ලොකුවට මට කොරියන් එහෙම වචනවත් එහෙම හෝඩියවත් එම් පුළුවන්කමක් තිබ්බේ නැහැ. ඉතින් ජූලි මාසේ ඉඳලා තමයි මම කොරියන් හෝඩියත් ලියලා ඔක්කොම කරලා අර මුල ඉඳලම තමයි මම ඉගෙන ගත්තේ. අනිත් එක මට ෆිසිකලි ක්ලාස් එකකට යන්නත් බැරි වුණා. මම ඔන්ලයින් තමයි ඉගෙන ගත්තේ. ඉතින් ගොඩක්ම මම සෙල්ෆ් ස්ටඩි තමයි කරේ. මේ පාරත් මම හිතනවා මගේ මට සෙල්ෆ් ස්ටඩි වැඩ කරයි කියලා. මොකද මම ඔන්ලයින් එක ක්ලාස් එකකට ජොයින් වෙන්න හිතාගෙන ඉන්නවා. හැබැයි තාම ජොයින් වුණේ නැහැ. මම පුංචි කාලේ ඉඳලම ගොඩක් කැමති සෙල්ෆ් ස්ටඩිස් වලට. ඒත් ගිය පාර වෙඩින් එකේ ප්ලෑනින් වැඩත් එක්ක මට ඒ වැඩෙත් මග ඇරුණා. මම ඉස්සර ඉස්කෝලේ යන කාලෙත් මොන හරි පාඩමක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒ පාඩම ටීචර් කියලා දෙන කලින් ඉස්සර ගෙදරදී බලාගෙන යනවා. හැබැයි ඒක තිබුණේ ලෙවල් කාලේ වෙනකම් විතරයි. කැම්පස් ගියාම නම් ඒ පුරුදු ඇත්තම නැතිලා ගියා. ඒක මගේ අතේ තමයි සම්පූර්ණයෙන්ම වැරද්ද තියෙන්නේ. ඉතින් මම ක්ලාස් එකට ජොයින් වෙනකම් මං හිතුවා දැන් මට චුට්ටක් අමතක වෙලත් එක්ක තියෙන්නේ. ඉතින් භාවිතයක් නැති වුණාම අමතක වෙනවනේ. ඒ නිසා මම මුලින් ඉඳලම ආයේ බලාගෙන ගියා. මේ ඇප් එක මම ගොඩක්ම යූස් කරා මේ මගේ ටොපික් එක්සෑම් එකට, ටොපික් 1 එකට. මේ මට ගොඩාක්ම හෙල්ප්ෆුල් වුණා මේක නම්. මටත් මේ මමත් නිකන් ප්ලේ ස්ටෝර් එකේ යනකොට තමයි මේ ඇප් එක දැක්කේ. එහෙම මේ මට එහෙම කවුරුවත් කියලා නම් නෙමෙයි ඇත්තටම. මම මේ මගේ එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඔයාලත් නිකන් ආසයි නම් මේ බලන්න ගිහිල්ලා මේ සමහර විට ඔයාලත් කැමති වෙන්න පුළුවන්. මොකද මේක නිකන් හරි කන්වර්සේෂන් එකක් විදියට තමයි යන්නේ. ඉතින් ප්‍රනවුන්ස් කරන විදිහත් එයාලා කියනවා. ඒක මට ලේසි. දැන් පොතක තියෙන්නේ මේ ප්‍රනවුන්ස් කරන විදිහ නෑනේ පොතේ. ඉතින් මට තාම ඇත්තටම එච්චර බෑ. එච්චර බෑ කියන්නේ බෑ ඉතින්. ඒකෙ හින්දා මේ මම කැමති ප්‍රනවුන්සේෂන් එකත් එක්කම මට කියලා දෙනවා නම් අර ඔන්ලයින් අපේ පැත්තට වැඩිපුර සිග්නලුත් නැති හින්දා ඔන්ලයින් ක්ලාසස් වලට ජොයින් වුණත් ඒ වැඩේ මට ගොඩාක්ම සාර්ථක නෑ. අනිත් එක කොරියන් වල වචන තියෙනවා. දැන් එකම මේ ප්‍රනවුන්සේෂන් එක තියෙන දැන් අපි හිතමුකෝ තොක්කි කියන එක තොක්කි කියනකොට අර මහ ප්‍රාණ තයන්නවහම තොක්කි කියන්නේ හාවා. අනිත් තයන්න දාලා ලිව්වොතින් ඒකේ තේරුම පොරව. මං ඉතින් අන්නේ ඒ වගේව නම් ගොඩාක් හොයලා මතක තියාගන්නවා. ඒවා මම ලිස්ට් එකක් ලියාගෙන මට ඉතින් අර එතකොට ලේසි. ගිය පාර මම ඔයාලට කිව්වනි කමෙන්ට් කරන්න කියලා ඔයාලා පාඩම් කරපු විදිහෙම. ඉතින් සමහරු ගොඩාක් මට කමෙන්ට් දාලා තිබ්බා, දිග කමෙන්ට් දාලා තිබ්බා. ඉතින් හරි ආදරේ මං වෙනුවෙන් කමෙන්ට් කරාට. මං ඒව කියවලා ඔයාලගෙන් ගොඩක් දේවල් ඇත්තටම ඉගෙන ගත්තා. ඒ වීඩියෝ එක කරාට පස්සේ මං ටික දවසක් මේ අනේ මට නම් මේක බෑ කියලා තතර දානිනකොට ඒත් මට වීඩියෝ එක දිගටම කමෙන්ට් වැටෙනවා. අක්කල ඒසි අකට කරගන්න පුළුවන් එහෙම කියලා. ඉතින් ගොඩක් තැන්කියු ඒ කමෙන්ට්ස් වලට. ඉතින් කවුරු හරි මේ වීඩියෝ එක බලන කෙනෙක් ටොපික් ලිව්වා නම්, ටොපික් ලෙවල් එක්සෑම් එක ලිව්වා නම් මේ මට කියන්න. ඔයාලා පාඩම් කරපු ඔයාලගේ ක්‍රම තියෙනවා නම් මටත් ඒවත් හදා බලන්න පුළුවන්. මොකද මටත් තව ටික කාලයයි තියෙන්නේ එක්සෑම් එකට. කේ ඩ්‍රාමා වලින් ඉගෙන ගන්න එක නම් මමත් කරනවා. ඒත් මට මේ කොරියන් සින්දු නම් හරියන්නේම නැහැ. මොකද මම BTS ෆෑන් කෙනෙක් නෙවෙයි. ඉතින් ඒ සින්දු වලින් නම් මට ඇත්තටම ඉගෙන ගන්න හරි අමාරුයි. මම ඒ වැඩේ නම් මට හරියන්නේ නැහැ කියලා මම තේරුම් ගත්තා. කොරියන් ඩ්‍රාමා වලින්, කේ ඩ්‍රාමා වලින් නම් ගොඩක් ඉගෙන ගන්න පුළුවන්. මේ ඇප් එකේ මේ සමහර ඒවා මේ ලොක් වෙලා තියෙන්නේ. ප්‍රීමියම් වර්ෂන් එක ගන්න ඕනේ අපි. මම නම් අරගෙන නැහැ. මං හිතාගෙන ඉන්නවා ඉස්සරහට ගන්න. ඒක මට මේ ඇප් එකට මං ගොඩක් ආසයි. මේකේ වෙබ් ටූන් එහෙමත් තියෙනවා. එතන ඒ වෙබ් ටූන් එකට ගිහිල්ලා ඒ කොරියන් වලින් තියෙන කොටස දෙබස ටච් කරාට පස්සේ අපිට ඒක ඉංග්ලිෂ් ට්‍රාන්ස්ලේට් වෙලා එනවා. ඉතින් එතනිනුත් අනේ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒක හොඳ ඔපචුනිටි එකක්. අනිත් දේ තමයි මේ චුට්ටක් ඉගෙන ගත්තට පස්සේ එක්සෑම් එකකට රෙඩි වෙනවා නම් මට පුළුවන් කියන එක ඒක හිතන්න ඕනේ. ඒක හිතන්න ඕනේ නැත්තම් කරගන්න බෑ. එහෙම නෙමෙයි අර දැනුම පිපාසයෙන් වගේ ඉන්න ඕනේ. නැත්තම් මේක නැත්තම් හිතෙනවා දැන් මට පුළුවන් කරගන්න පුළුවන් වගේ එකක් හිතෙනවා. ඒක ඔළුවට දාගන්න ගියෝතින් කිසිම දෙයක් ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. අර නිකන් පණ්ඩිතකමක් වගේ එකක් මේ හිතට වැදෙනවා. ඉතින් මං කිසිම වෙලාවක මට බැරි තැන් ඕන තරම් තියනවා කියන එක මං හිතාගන්න. ඉතින් මට ඔයාලගේ කමෙන්ට් එකකුණක් තියෙන දෙයක් ගොඩක් වටින්නේ ඒක හින්දා. මම අද හරියටම පැය 3:30 වගේ තමයි පාඩම් කරේ. දැන් වෙලාව 11:30. ගිය පාර මේ ඔයාලට මතක ඇති මම ගොඩාක් පොත් ගෙනාවා මේ බුක් ෆෙයර් එකෙන් ගිහිල්ලා BMSH එකේ. ඒකේ ගෙනාවු පොත් වැඩි මම හිතන්නේ තාමත් 10කට වැඩිය තියෙනවා. නේ නොකියපු පොත්. ඉතින් මම අද කියවන්නේ මේ පොත.
පහුගිය දවස්වල වගේ එක දවසින් මේ ටිකේ නම් පොතක් කියවන්න ඕනේ නැහැ. ඉතින් දැන් මම මේ පොත මං හිතන්නේ දැන් මේ තුන්වෙනි දවස කියවන. ඉතින් මේක තමයි මම මේ ලෝකේ ආසම තැන, මගේ කාමරේ. අපි කොහේ ගියත් කොච්චර ප්‍රශ්න හිතේ තියාගෙන ගෙදර ආවත් ගෙදර ආවට පස්සේ අපේ හිත කොච්චර නම් නිවෙනවද? ඒත් මට මගේ හිත නිවෙන තැන ගෙදර වුණාට තව කෙනෙක්ට එහෙම නොවෙන්න ඕන තරම් ඉඩකඩ තියෙනවා. ගෙදරක් කියන්නේ තමන්ගේ ආදරණීය, තමන්ව තමන් විදියට පිළිගන්න මිනිස්සු ඉන්න හරිම උණුහුම් තැනකට. ඉතින් ඔයාලගේ හිත නිවන, ඔයාලට ආදරණීය බව, උණුහුම් බව දැනෙන තැන මොකද්ද? මම ආසයි ඒ ගැන දැනගන්න. පොත කියවල ඉවර වෙලා ඇවිල්ලා මම හැදුවේ නිදාගන්න කලින් අද මගේ ජර්නල් එක ලියන්න. ඔයාට ඇති සමහර දේවල්, ඒක ඉලක්කයක් වෙන්න පුළුවන්, ඔයාගේ හිතේ තියෙන දුකක් වෙන්න පුළුවන්, ඔයාගේ ආසාවක් වෙන්න පුළුවන්. ඒත් ඔයා එක කාටවත් කියන්න බයයි. ඉතින් ඒ වගේ ඕනෙම දෙයක් ඔයාට පුළුවන් මේ පොතේ ලියන්න. ඒ වගේමයි ඔයාට ලැබෙන, ඔයාට මේ දැන් ලැබිලා තියෙන දේවල් වලට ස්තුති කරන්න. කවදාවත් කාගේවත් ඩයරි එකක් විහිළුවටවත් බලන්න යන්න එපා. ඩයරි එක අයිති කෙනා තමන් එක්ක මොන රිලේෂන්ෂිප් එකක් තියෙන කෙනෙක් වුණත් ඔයා ඒක බලන්න යන්න එපා. එහෙම වුණත් ඒක එයාට හරිම අපහසු දෙයක් වෙනවා. මොකද එයාට දැනෙනවා එතනත් එයාට සේෆ් නැති තැනක් කියලා. එයාගේ සිතිවිලි වලට ආරක්ෂිත තැනක් නෙවෙයි කියලා. ඉතින් එයා ඒ පොතේ ලියන්නේ අනිත් කෙනා, ඒ කියන්නේ බලන කෙනා දැනගන්න ඕන දේවල් විතරයි. මෙහෙම පොතක් මේන්ටේන් කරන්න කම්මැලි කෙනෙක් නම් ඔයාලට පුළුවන්, ඔයාලගේ ෆෝන් එකේ දැන් ඕන තරම් ඇප්ස් තියෙනවා. ඒ වගේ දෙයක් වුණත් යූස් කරන්න ඔයාලට පුළුවන්. ඒ ඇප් එක පාස්වර්ඩ් එකක් දාලා ප්‍රොටෙක්ට් කරන්න පුළුවන් කාටවත් බලන්න බැරි වෙන්න. මං අද මේ දේ ගැන කතා කරේ මට මගේ යාළුවෝ කියලා තියෙනවා මම ජර්නල් එක ලියනවා දැකලා. අනේ ඔයා ඕක කොහොමද ලියන්නේ, ඔයාට බය හිතෙන්නේ නැද්ද ඕක පෙරලලා කවුරු හරි කියවාවි කියලා. ඉතින් අන්නේ ඒකයි මම කිව්වේ, අපි ජීවත් වෙන තැන, අපේ ගෙදර හෝ කොහේ හරි ඒ තැන ඉන්න ඕනේ අපිට ආදරණීය මිනිස්සු. ඒක හරිම කම්ෆර්ටබල් සෝන් එකක් වෙන්න ඕනේ. එයා මට මොනවා කියයිද, එයා මං ගැන මොනවා හිතයිද කියන ෆීලින් එක චුට්ටක්වත් දැනෙන්නේ නැති හරිම ආදරණීය උණුහුම් තැනක් වෙන්න ඕනේ. ඉතින් තාමත් ඔයාට ජීවිතේ එහෙම තැනක් හම්බුන ගැහුනේ නැත්තම් මම ප්‍රාර්ථනා කරනවා මගේ මුළු හිතින්ම ඔයාලට ඉක්මනින්ම ඒ වගේ උණුහුම් ආදරණීය තැන, ආදරණීය මිනිස්සු ජීවිතයට මුණගැහෙන්න කියලා. ඉතින් මගේ මතක පොතට ගොඩ වුණාට ඔයාලට ගොඩාක් ස්තුතියි. නපුරු මිනිස්සුන්ගේ නපුරු වචන වලින් ඔයාගේ හිතරි දෙන්නේ නැතිව සතුරු දවස් ගොඩාක් අයමත් මුණගැහෙනකම් ඔයාට ලැබෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.